පස්වන පරිච්ඡේදය පසු කතාව ප්‍රථම සංගායනාවේ භික්ෂුන් වහන්සේලාට ඊළඟ සති තුන ඉතාම කාර්යබහුලයි සියලු විනය සහ ධර්මීය සාකච්ඡා කර සංගායනා කර වග විභාග කර අවසන්ය බුදු හිමියන්ගේ ජීවිතයේ තොරතුරු එක් රැස් කළ අනුකාරක සභාවේ කටයුතුද හමාරය මේ වෑයම් තුලින් බිහි වූ බුදු සිරිත අනාගත පරම්පරාවන් සඳහා බැතිමත් මහා පිරිස සඳහා දිනක ලියවෙනු ඇත සත්‍ය සොයා යන්න වුන්ට ධර්මයේ හදාරා නිවන් මඟ අවබෝධ කරගත් ඒ උතුම් මහා පුරුෂයාගේ ජීවිතේට එපි බැලිය හැකිය බුදු හිමියන්ගේ හැම කියමනක්ම දේශනයක්ම සීරුවෙන් තිවුණුව විමසා බලා අන්තිමේදී ධර්මයේ මේ මහා ගුණුවට එකතු වෙයි රැස්වීමට සහභාගී වූ මහරහතන් වහන්සේලා සතු දෙවන්ත කාර්ය නම් 84 දහසක් වූ ධර්මස්කන්ධය කොටස් වශයෙන් සංවිධානය කර මතක තබා ගැනීමට හා මුක පරම්පරාවෙන් ඉදිරියට ගෙන යා හැකි වඩාත් පහසු අයුරකට එක් රැස් කර අර පරිස්සම් කිරීමයි ධර්මයේ එක් එක් කොටස් මතක තබා ගැනීමට වග කියන එක් එක් භානක පරම්පරාව වෙන් වෙන් වශයෙන් සැලසුම් වෙයි මේ කොටස් පරම්පරා ඔස්සේ භික්ෂුන් වහන්සේලා විසින් ධාරණ ශක්තියෙන් ගෙන එමින් අඩුවක් නොමැති ලෙස අනාගතයට උරුම කර දෙනු ඇත මහා කස්සප හිමියන්ගේ ප්‍රධානත්වයේ යටතේ උපාලි හා ආනන්ද හිමිවරුන් මේ මහා කාර්යභාරයේ සිටියහ තමනට භාර වූ මේ මහා කාර්ය සාක්ෂාත් කර ගැනීමට ඔවුහු නොනවතීම වෙහෙසව කටයුතු කරති රැසු 500ක් රාතුන් වහන්සේලාද සම්පූර්ණ සහයෝගය දී ඇත රැස්වීමේ අවසාන දිනය උදා වෙයි සංක්ෂිප්ත වාර්තාව අසන්නට රාතුන් වහන්සේලා එක් රැස් වෙති මහා කස්සප හිමියන් ගැඹුරු හඬින් හඬවන යමීරු කාවේ මිහිරි ස්වරය ශාලාවේ දෝන්කාරදී පහත නිම්නේද දෝන්කාරදී ඒ සැනින්ම මෙන් උදා පරිත්‍රාණ දේශනය ඇරඹෙයි ඒ හඬ ආරක්ෂාව හා ආශිර්වාද සාමේ පතුරවමින් පරිසරය පුරවා ගනී මහා කස්සප හිමි කතිකාසනය අසල සිට කතාව ආරම්භ කරයි ගරුතර මහා සංඝයා වහන්ස ඔබ වහන්සේලා පසුගිය සත් මාසයේ තුල ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් යුතුව බුද්ධය හා විමර්ශන ඥානය යොදවමින් ධර්ම සංගායනාවට සහභාගී වීම ගැන මා කෘතඥ වෙනවා දැන් බුදු හිමියන්ගේ ධර්මය හා විනය සියල්ල නිසි පිළිවෙලකට සකස් වී ඉදිරි පරම්පරාවන්ට දිය හැකි ගරු උපාලි හිමියන් හා ආනන්ද හිමියන් මේවායේ සංක්ෂිප්ත ඉදිරිපත් කරනවා ඒවා බාර ගන්නවාද නොගන්නවාදයි අපි ඡන්දයෙන් විමසමු උපාලි හිමි කතිකාසනයේ වෙතට පැමිණෙයි විනය පිටකය පරාජික පාලිය පාචිත්තය පාලිය මහා වක්ක පාලිය චුල්ල වක්ක පාලිය පරිවාර පාලිය යන අනුකොටස්වලට බෙදමු මහා කස්සප හිමි හඬ නගා කතා කරයි උපාලි හිමියන් සඳහන් කළ මේ ආකාරයට එකඟ නම් කරුණාකර නිහඬව හිඳින්න ශාලාව නිහඬයි තෙවරක් කීවත් කිසි කෙනෙක් විරෝධයක් නොපෙන්වයි මේ ආකාරයට ප්‍රථම සංගායනාවේදී රැස් වූ භික්ෂුන් වහන්සේගේ පූර්ණ එකඟත්වයෙන් විනය පිටකය විධිමත්ව අනුමත වෙනවා මහා කස්සප හිමි දෙනුම් දෙයි උපාලි හිමි සියලු රාතුන් වහන්සේලාට හිස නමා කතිකාසනයෙන් ඉවත්ව යයි ආනන්ද හිමි ඉදිරියට පැමිණ බුදු හිමියන් දේශනා කළ ධර්ම කොටස් සූත්‍ර පිටකේ නමින්
හැඳින්වෙනවා යයි පවසයි මේ සියල්ල දිග හා විෂය අනුව කොටස් පහකට වෙන්කොට එකතු කර තිබෙනවා මේ මුල්ම කොටස දීඝනිකායයි මෙහි බුදු හිමියන්ගේ දෙබස් කියා කිව හැකි සූත්‍ර දේශනා 34ක් තිබෙනවා දෙවැන්න මජ්ක්‍ධිම නිකායයි මධ්‍යම ප්‍රමාණයේ දිග ඇති සූත්‍ර දේශනා 152ක් තිබෙනවා තුන්වැන්න සංයුක්ත නිකායයි මෙම දේශනා සජාතීය කියමන් කියා හඳුන්වන්නටත් හැකි මෙහි සූත්‍ර 7762ක් තිබෙනවා විෂය වශයෙන් වර්ග කර මේවා සම්බන්ධිත කොටස් 56කට බෙදා තිබෙනවා සතරවැන්න අන්ගුත්තර නිකායයි අන්කිත දේශනා මෙන්ම අනුක්‍රමික කියමන් ලෙසද මේවා හඳුන්වන්නට පුළුවන් මෙහි දේශනා 9557ක් තිබෙනවා මේවා නිපාත ඒ නැත්නම් පොස්තක 11කට බෙදා තිබෙනවා පස්වැන්න කුත්තක නිකායයි මේවා අනු කොටස් 15කට බෙදා තිබෙනවා එනම් කුද්දක පාඨ ධම්මපද උදාන ඉති උත්තක සුත්ත නිපාත විමානවත්තු පේතවත්තු තේර ගාථා තේරි ගාථා ජාතක නිද්දස පටිසම්භිදාමග්ග අපදාන බුද්ධ වංශ චර්යා පිටකය ලෙසටයි මහා කස්සප හිමියන්ගේ කටහඬ ශාලාව පුරා රැව් තේ ගරු ආනන්ද හිමියන් සඳහන් කළ පරිදි ධර්මයේ සම්නිධානය කිරීමට කැමැති අය කරුණාකර නිහඬවන්න අනුමත නොකරන අය ඇත්නම් කතා කරන්න තරුණ රහතන් වහන්සේ නමක් වන කුමාර කස්සප හිමි නැගිට ඇවත්නි මට අවසරද යයි අසයි මහා කස්සප හිමි ඒ නැගිට සිටි භික්ෂුව අමතා ඕ ඔබට ප්‍රශ්නයක් ඇද්ද යයි විමසයි එසේමයි ස්වාමීනි අපි අභිධර්මයේයි කියා උගත්තේ මිහි අඩංගු නැහැ එය අඩංගු නොකරන්නට හේතුවක් තිබෙනවාද ආනන්ද හිමියන් මේට පිළිතුරු දෙන ආකාරය විමසන රහතන් වහන්සේලා අතර කසුකුසුව වෙයි ඒ මෙම අගණ උගන්වීම් වලට කුමක් කරන්නේදයි බොහෝ සාකච්ඡා මේට පෙර සිදු වී ඇති බැවිනි ආනන්ද හිමි මදකට නිහඬව සිට කතා කරයි ඔබ ඔය කියන අභිධර්මයේ බුදු හිමියන් සිය මෑණියන්ට තාව තිංස දෙව්ලොවදී දේශනා කළ ධර්මයයි ඒ සියල්ල ගරු සැරියුත් හිමියන් අපට යලි දේශනා කළේ මතක තබාගෙන මිහිපිට වාර්තාගත කිරීමටයි මෙම ගැඹුරු බුද්ධ දේශනා බුද්ධ ධර්මයේ මනෝ විද්‍යාවයි එහි බොහෝ අගනාදය සඳහන් වෙනවා මට විශ්වාසයි ඒ සියල්ල පරම්පරා ගණනාවක් යනතුරුම සාකච්ඡාවට භාජනය වේවි සූත්‍ර පිටකේ නිකාය පහතුල අඩංගු සූත්‍රවල අභිධර්මයේ කොටස් බීජ හෝ මූල ලෙස සඳහන් වෙනවා පසුගිය රැස්වීමවලදී අපි තීරණය කළා මේ වෙලාවේ ඒවා වෙනම කොටසකට වර්ග නොකරන්න පසු දවසක බෞද්ධ පඬිවරුන් වෙනත් රැස්වීමවලදී මේවා වෙන් වශයෙන් වර්ග කරાવි ආනන්ද හිමි අවසන් කරයි කුමාර කස්සප ආයුෂ්මතුනි ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණාද ඔබ මෙම තීරණයට එකඟද එහෙමයි ඒ මගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ වාසේම මා එය අනුමත කරනවා උන්වහන්සේ ගෞරවයෙන් හිස නමා අසුන් ගනි මේ සූත්‍ර පිටක සංවිධාන අනුමත කරනවා නම් නිහඬවන්න අනුමත නොකරයි නම් ඔබේ මතය ප්‍රකාශ කරන්න මහා කස්සප හිමි යලිත් පවසයි රහතන් වහන්සේලා නිහඬය මහා කස්සප හිමියන් තවත් දෙවරක්ම එම ඉල්ලීම කළේය විරෝධයක් නැහැ
නැති බැවින් පෙනී යන්නේ මේ වර්ග කිරීමට සියල්ලෝම කැමති බවයි මහා කස්සප හිමි දෙනුම් දෙයි මෙම සභාවේ තවත් තීරණයක් අනුව බුද්ධ චරිතයේද සංග්‍රහ වෙයි තිබෙනවා ඒද සාකච්ඡාවට බඳුන් කළ යුතුය මේ මහා කාර්ය පිළිබඳව තීරණ ගැනීමට පෙර ඒ ගැන වචන ස්වල්පයක් කතා කිරීමට ගරු ආනන්ද හිමියන් මගින් අවසර ඉල්ලා සිටිනවා මේ බුදු සිරිත නිර්මාණය කිරීමට අනුකාරක සභිකයන් නව දිනාගේ කැපවීම ඉතාම අගය කළ යුතුය එය මහත් භක්තියෙන් කළ කාර්යයක් මහා කස්සප හිමි පවසයි ආනන්ද හිමි කතිකාසනේ වෙතට පැමිණේ ගරු මහා කස්සප හිමියනි මේ කටයුත්ත අමතර කාර්යයක් ඔබ වහන්සේ අපට මේ සියලු කටයුතු සංවිධානය කරන්නට සහය වූවා ඔබ වහන්සේගේ උත්සාහයට හා කැපකිරීම වලට ස්තුතියි ආනන්ද හිමි මහා කස්සප හිමියන් වෙතට ආචාර කරයි මද මොහොතකට ඕනෝන්ගේ දැස් අත්‍යන්ත ප්‍රීතියක බැඳී ආනන්ද හිමියනි ඔබ වහන්සේ නොහිටියානම් බුද්ධ චරිතය හරියාකාරව කෙරෙන්නේ නැහැ ඒ වගේම බුදුන් වහන්සේගේ අබිනික්මනට පෙර 29 අවුරුද්දක වාර්තාව සම්පූර්ණ කිරීමට ඔබ වහන්සේ හා ඔබ වහන්සේගේ ඥාති සොයුරන්ගේ අත්දැකීම් මත කොට නැගුණු සාක්ෂි බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වුණා යයි මහා කස්සප හිමි පවසයි බුදු සිරිත නිර්මාණය කිරීමේ අදහස මට මුලින්ම ආ විට මන් හිතුවේ එය සරල ලිහිසි දෙයක් කියායි නමුත් එහි ගැඹුරට යන විට විශේෂයෙන් නිවන් අවබෝධයෙන් පසු කොටසේදී මා තේරුම් ගත්තා එය එතරම් ලිහිසි පහසු කාර්යයක් නොවන බව අනික අපි කතා කළේ සාමාන්‍ය පුත්කලයෙකු ගැන නොවේනේ මට අවසර ඇත්නම් මේ සියල්ල කැටි කොටගත් සූත්‍රයකින් කොටසක් කියන්නම් යයි ආනන්ද හිමි පවසයි දින බුදුන් වහන්සේ උක්කට්ටාහා සේතව්‍යා නුවර යන නගර දෙක අතර පාගමනින් වඩිද්දී ඒ මාර්ගයේම ගමන්ගත් ද්‍රෝණ නම් බමුණෙක් බුදුන්ගේ පාසටහන් දැක ඒ කාන්තෙන් මේ පාසටහන් මිනිසෙකුගේ නම් නොවේ යයි සිතා ඉතා ඕනෑ කමින් බලා සිටියා බුදුන් වහන්සේ මාර්ගයෙන් පසෙකට වී ගසක් මුල වැට සිටියා බමුණා අතිශය ශාන්ත දාන්ත ඉරියව්වෙන් හිබි බුදුරදුන් ළඟට ගොස් පහත සඳහන් ප්‍රශ්න ඇසීය ඔබ දෙවියෙක්ද බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා බමුණ මම දෙවියෙක් නොවෙමි බමුණා ඇසුවා ඔබ ගාන්ධර්වයෙක්ද බුදුන් වහන්සේ කීවා මම ගාන්ධර්වයෙක්ද නොවෙමි බමුණා ඇසුවා ඔබ යක්ෂයෙක්ද බුදුන් වහන්සේ කීවා මම යක්ෂයෙක්ද නොවෙමි බමුණා ඇසුවා ඔබ මිනිසෙක්ද බුදුන් වහන්සේ කීවා මම මිනිසෙක්ද නොවෙමි කියා මම ඔබෙන් දෙවියෙක්දයි ඇසූ විට මම දෙවියෙක් නොවෙමි යයි ඔබ කීවා ඔබ ගාන්ධර්වයෙක්ද යක්ෂයෙක්ද මිනිසෙක්ද යයි ඇසූ විට මම ගාන්ධර්වයෙක්කෝ යක්ෂයෙක්කෝ මිනිසෙක්කෝ නොවෙමි යයි කියයි එසේනම් ඔබ කවරෙක්ද බ්‍රාහ්මණය මම දෙවියෙක් නම් දෙවියෙකු තුල පවත්නා කාමේ ආදී ආශ්‍රවයන් මා තුල තිබිය යුතුයයි ඒත් මම කාමය වැනි ආශ්‍රවයන් සියල්ල සහ මුලින්ම ප්‍රහීන කළෙමි මුලින් පුටා දෙමීමි ඒ නිසා මම දෙවියෙක් නොවෙමි බ්‍රාහ්මණය මා ගාන්ධර්වයෙක් නම් ගාන්ධර්වයෙකු තුල පවන්නා කාමේ ආදී ආශ්‍රවයන් මා තුල තිබිය යුතුය ඒත් මම ඒ සියල්ල ප්‍රහීන කළෙමි ඒ නිසා මම ගාන්ධර්වයෙක්ද නොවෙමි
බ්‍රාහ්මණය මා යක්ෂයෙකුනම් යක්ෂයෙක් තුල පවත්නා කාමයේ ආදී ආශ්‍රවයන් මා තුල තිබිය යුතුය. එහෙත් මම ඒ සියල්ල ප්‍රහීණ කළෙමි. ඒ නිසා මම යක්ෂයෙක්ද නොවෙමි. බ්‍රාහ්මණය මා සාමාන්‍ය මිනිසෙක් නම් සියලු මිනිසුන් තුල පවත්නා කාමයේ ආදී ආශ්‍රවයන් මා තුල තිබිය යුතුය. ඒත් මම ඒ සියල්ල ප්‍රහීණ කළෙමි. ඒ නිසා මම අනෙක් මිනිසුන් වැනි මිනිසෙක්ද නොවෙමි. බ්‍රාහ්මණය උපුලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දියෙහි ඉපිද දියෙහි වැඩි දියෙන් ඉස්මතු වී දියෙහි නුගෑවි තිබෙනවා වාගේ මම ලෝකයේ මිනිසුන් අතර ඉපිද ලෝකයේ මිනිසුන් අතර වැඩි ලෝකයාගෙන් මිනිසුන්ගෙන් ඉස්මතු වී ලෝකයා සමග නුගැටි නුගෑවි නොබෙදි සිටිමි. ඒ නිසා බමුණ මා මිනිස් දුර්වලකම් සියල්ලම නැති කළ උත්තරීතර මිනිසෙකි. උත්තර මිනිස්සෝ කොටින්ම මම බුදුවරයෙක්මි. මා හැඳින්විය යුතු හොඳම නම බුද්ධ යනුයි. බුද්ධෝති මන් බ්‍රාහ්මණ දාරෙහි. මෙහි හුන් හැමදිනාම රහත් වූද අපට සිටියේ එකම බුදුවරේ. උන්වහන්සේ තනිව අවබෝධ කරගත් ඒ ආධ්‍යාත්මික සුවය ඒ අනුපමේය තත්වයට විශ්වීය අවබෝධයට සපමිනි වෙනක් කිසිවෙකුත් ලෝකයේ නොමෙත. බුදු හිමියන්ගේ ජීවිත කතාව කියන්නට අප තෙත් කරද්දී වඩ වඩාත් පැහැදිලි වූයේ අප මේ වාර්තාගත කරන්නේ හුදෙක් සිද්ධාර්ථ කුමාරයාගේ කතාව පමණක්ම නොවේ. හුදෙක්ම කපිල වස්තුවේ මගේ ඥාති සොහොයුරාගේ කතාව පමණක්ම නොවේය කියායි. සත්‍ය සාක්ෂාත් කරගත් විට බුදුන් වහන්සේ තත්කාලීන සමාජයේ සියලු ඉගැන්වීම් අභිබවා ගියා. ඒ මොහොතේ පටන් උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙකු නොව සම්මා සම්බුද්ධ බවට පත් වුණා. උන්වහන්සේ හැසිරුණේ බුද්ධ ලෙසයි. උන්වහන්සේ වෙත වූයේ බුද්ධ බලයයි. කෙටියෙන්ම කියතොත් උන්වහන්සේ තථාගතයි. සියල්ල අභිභවාගිය උතුමායි. ඒ නිසා උන්වහන්සේට සම කරන්නට කිසිවෙකුත් මිහි පිට නැහැ. විස්තර කළ නොහැකි කිසිවෙකුට සම කළ නොහැකි බුදු හිමියන්ගේ චරිතය නිසි අයුරින් ඉදිරිපත් කරන්නට අපේ අනුකාරක සභාව තෙත් කළා. මේ විස්තර කළ නොහැකි කාර්ය විස්තර කරද්දී අපේ මේ ජීවන චරිතයේ අඩු ලොහුඩුකම් එත්නම් අනාගතේ ශ්‍රවණය කරන්නෝ අපට සමාව දේවියයි උදක්ම බලාපොරොත්තු වෙනවා යයි ආනන්ද හිමියන් පවසයි. මහා කස්සප හිමි පැමිණ ආනන්ද හිමි අසලින් කතිකාසනයේ අසල සිටගනි. ගරු එවෙත්නි, මට විශ්වාසයි අනාගත පරම්පරාවන් අපේ මේ කටයුත්තෙන් මහත් ප්‍රතිඵල ලබාවි. ඒ අය මේ ඇසීමෙන් හෝ කියවීමෙන් මහත් සතුටක් ලබනවා ඒකාන්තයි. ශාලාවේ රැස්ස සිටින රහතුන් වහන්සේලා සාදු 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 යයි හඬ නගති. ඒ අනුකාරක සභාවේ වීරෝදාර ක්‍රියාව අගයන්නටය. එසේම තම සොයුරු ආනන්ද හිමියන්ගේ නිවැරදි ධාරණ ශක්තිය අගයන්නටය. ඔබ හැමගේ උද්‍යෝගයෙන් මට පෙනෙන්නේ අප විසින් සම්පාදනය කරන ලද බුද්ධ චරිතය ඔබ වහන්සේලා පිළිගන්නා බවයි. මහා කස්සප හිමි පවසන්නේ ඉමහත් සතුටිනි. ඔබ හැමගේ උදව්වට හා සහභාගීත්වයට ස්තුතියි. මෙහි සිදු වූ විසල් සත්කාරය අගයමින් හා තම තමන් මෙතෙක් කල කළ ක්‍රියාව ආවර්ජනය කරමින් රහතුන් වහන්සේලා මද වේලාව ගුහාව තුළම රැඳිති. මිනිත්තු කිහිපයකට පසු මහා කස්සප හිමි යමේ රුකාව හඬවයි. ගැඹුරු හඬින්
උන්වහන්සේ සභාව අමතයි මේ ප්‍රථම සංගායනාව මෙතකින් සමාප්තයි රහතන් වහන්සේලා නැගිට සාදු 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 යයි සාදුකාරයන් දෙති අන්තිමේදී සාදුකාරය නැවතුන පසු සියලු දෙනා වහන්සේ එක් එක් රහතුන් වහන්සේ වෙතට ගොස් බොහුමන් දක්වති ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ ක්‍රියාකාරකම පිළිබඳව අදහස් හා යෝජනා විමසති වැඩිමහලු රහතන් වහන්සේලා වෙතට ගොස් වන්දනා කරති බුදුහිමියන්ගේ ඥාති සොහොයුරන් තිදෙනා වූ ආනන්ද අනුරුද්ධ බත්තිය යන හිමිවරුන් එකිනෙකා ගෞරව දක්වා නිහඬව සමුගනිති මදකට පසු උපාලි බක්කුල හා මහා කච්චායන හිමිවරු එකිනෙකාට ගෞරව දක්වා වෙන වෙනම පිටත් වෙති සෝපාක හිමි බුදු හිමිගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් ඉදිරියේ වැඳ වැටි ඔබ වහන්සේ මට උදව් අවසී හැම විටම එතන සිටියා මා ඔබ වහන්සේට ඉතාම කෘතඥ වෙනවා යයි පවසයි මා නැතිව ඔබ වහන්සේට වැඩ කරගත හැකිද සෝපාක හිමි විමසයි ආනන්ද හිමි සිනාසී පිළිතුරු දෙයි මා යන තැන තියුණුව නැගෙන මන් පිට නැහැ ඔබ මට හැම විටම පුත්‍රයෙකු වාගේ මුලින්ම ඔබ බුදු හිමියන්ගේ අතේ ඉල්ලී ඉන විට හත් හැවිරිදී පුංචි නිරුවත් දරුවෙකි සෝපාක හිමි ආනන්ද හිමිගේ දැස් දෙස බලා සිනාසෙයි අනුතුරුව දෑත් එක්කොට නැමි වැඳ ඉවත්වයයි පෙනෙන නොපෙනෙන තෙක් ආනන්ද හිමි සෝපාක හිමියන් යන දෙස බලා සිටි විහාර කන්ද බෑවුම් වල ඇති තම ගුහා කුටි වලින් නික්ම යන්නට රහතන් වහන්සේලා 500ක් නමට වැඩි වේලා ගත නොවේ අජාසත් රජුන්ගේ පිරිස රැස්වීම ශාලාව කඩිනමින් අස්පස් කරති හැම දිනා ගිය පසු කෙනෙක් සිටිය බවටවත් සලකුණ නොවේ අවසානයේ වෙන්ව යන්නේ ආනන්ද හිමි සහ මහා කස්සප හිමියන්ය ඔබ වහන්සේ දැන් වඩින්නේ කොහාටද ආනන්ද හිමි විමසයි මා කැමති දිගු කාලයක් නිහඬව හුදකලාව වනගතවන්න මා හිතන්නේ මා කුසිනාරා අඩවියට යනවා එවිට මට සම්මා සම්බුදු හිමියන් පිරිනිවන් පෑතැනට ලන්වන්නට පුළුවන් ඊළඟට මම බුදු හිමියන් වන්දනාවේ යන්න යයි යෝජනා කළ ස්ථාන තුනට යනවා ඒ සාරාණා බුද්ධගයා හා ඊළඟට ලුම්බිනියටයි ඔබ වහන්සේ යනුවෙන් මහා කස්සප හිමියන් අසයි මාත් සිතුවේ එහිමයි මේ ලෞකික භෞතික හැඩයන් හැමදාටම පවතින්නේ නැහැ මං හිතන්නේ මගේ මේ සිරුර තවම ක්‍රියාකාරීව තිබියදී මමත් ඒ වන්දනාවේ යනවා නමුත් ආපස්සට මා පරිනිර්වාණයට පෙර තව එක් වතාවක් මා උපන් කපිල වස්තුව දකින්නට ඕනේ ඊළඟට නිහඬව හුදකලාවම ලුම්බිනියට ගොස් බුදු හිමියන් උපන් ඒ සෙවණේ ඒ සල්ගස යට භාවනා කරනවා තවමත් ශක්තිය ඉතිරි නම් අනෙක් තැන් තුනටත් යනවා හදිසියක් නැහැ යයි ආනන්ද හිමි පවසයි හදිසියක් නම් නැ තමා මොකද ඔබ වහන්සේ තව වසර 40ක් ජීවත් වනවා ඒ කාලය තුල සියල්ල කරගත හැකි මහා කස්සප හිමි පිළිතුරු දෙයි මගේ අවසන් හුස්ම දක්වාම මා මොන ආයුරකින් හෝ ශාසනයටම කැපවි සේවය කරන්නම් මට විශ්වාසයි ඒ සේරම යහපත්ව සිදු වේවි කියා මහා කස්සප හිමි සිනහසෙයි
ए गरुतर राहतन वहन सेला दिनम महा गौरवेन हा एकयीमिन इकिने काट आचार करती अनतुरु हरी तिपसट एविदेयती तमन वहन सेला मी मुनगेसिन अवसन वताव विये किबव देदिनाम दनिती एत एगेन तेकीमक नुकरती ए ओहु इहलट गमन कर एति बेविनी अरमुन साक्षात करगिन एति बेविनी अवसान मोत पेमिनी विट यली नुपेमिनेन बेविनी सिद्धार्थ कुमरुन इपिद बुद्धत्वेट पत्तु ए उत्तमयंगे चरितापदानय पाठकयागे यापत पिनिसम वेवा दुःखपत्ता चनि दुःखा भयपत्ता चनि भया शोकपत्ता चनि शोका हंतु सब्बे पिपाणिनो सेलु सत्वयो दुखिन मिदित्वा।